हरे हरे पुते वनक्कम आय भगवान सिरु दिनातम सुबह संध्यावक प्रार्थना करनवा आई लर्निंग कॉलेज के इगन गन्न अपे हतर श्रेणी दुल पुताला उनादत एकतु वेला इन्ने कोडितु ऑफिस एक लस्सन दिमल पाडमक इगन गन्न ඉතින් ආදරණීය ළුවේ පුතේ අපි ගිය සතියේ දකුණු පළාත තුල ඉතාමත්ම දක්ෂ දරුවන් ඉගෙන ගන්න රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රයක් අපි සාකච්ඡා කරා. ඉතින් ගිය සතියේ පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණ කෙනෙක් ඉන්නව නම් ඉතින් දැන් මොරි වෙන්න එපා අයියෝ අපිට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ එහෙම කියලා. ඒ අයට වෙබ්සයිට් එකේ අපි වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා මගේ පුතේ ඔයාලට බලලා එකක් වැරදෙන්න කරගන්න පුළුවන්. අද අපිට ඉතාමත්ම වටින දවසක්. ඒකට හේතුව තමයි පුතේ අද අපි පටන් ගන්න ඔයාලගේ හතර වසරේ පළවෙනි පාඩම. ඉතින් හතර වසරේ පළවෙනි පාඩමෙන් අපි වැඩ ටික අද මේ විදියට හතර වසරට අපි පාද තියලා අපි ගිය සතියේ සහ ඊටුගින් සතියේ අපි අපේ වැඩ ටික කරගෙන ආවේ ඔයාලට දෙමළ භාෂාවේ අත්තිවාරම කියලා දෙන්න. ඉතාමත්ම කුංචි වචන ටිකක් දීලා ඒ වචන වලින් අපි කොහොමද වාක්‍ය හදන්නේ ඒ සියලුම දේවල් ටික අපේ දුල පුතාලත් එක්ක පොඩි තුවක් උස ගිය සතියේ සහ ඊට කලින් සතිය තුළ කතා කරා. ඉතින් අපේ දුල පුතාලා ඔන්න අද පොඩි තුවක් උස එක සූදානම් වෙන්නේ ඉතාමත්ම වටින ඉතාමත්ම ලේසි වූ පාඩමක් කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් පාඩමට යන්න කලින් මට සියලු දෙනා පොත් ටික පොඩ්ඩක් පෙන්වන්නකෝ. ගිය සතියේම වැඩක් දුන්නා මතකද ඔයාලට රූප අඳින්න කියලා මතකද? රූප ඇඳලා පාට කරපු අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. හරි හරි සියලු දෙනාම කැමරා එකට මෙහෙම අල්ලන්නකෝ ස්ක්‍රීන් එකට අල්ලන්නකෝ ඔයාලගේ බැඩ ටික බලන්න. සර් බලනවා උපන් කරා. හොඳයි සවිනෝ හොඳයි විත්මි නියමයි සවින්ද හරි පුතේ නියමයි අමන්දි හරි දසුන් ලක්ෂණයි පුතේ ඉසුරි හොඳයි ඉසඳු හරි හරි බිනුක කො අනිත් අය පේන්න නික්මන්ට හොඳයි අසින්දු ජයමිනි හොඳයි පුතේ සදසි හරි කො අනිත් අය කරේ නැද්ද හොඳයි ඉසුරි හරි පුතේ ඇයි අනිත් අය කරේ නැද්ද හොඳයි ඉන්න දරුවන්ගෙන් හතර දිනක් පස් දිනක් තමයි වැඩේ කරලා නැත්තේ අනිත් ඔක්කොම හොඳට වැඩේ කරලා දිනනවා ඉතින් ඒ දරුවෝත් වැඩ කරන්න ඕන දෙමාපියන් බලන්න කොහොමද ඔස්සේ ගිය සතිය වැඩක් දුන්නා ඉතින් මේ වැඩේ කරලා නැද්ද කියලා බලන්න එක ඔයාලා බලන්න ඕන හේතුව දැන් දැක්කනේ මම සම්බන්ධ වෙලා ඉන්න අයගේ මම බැලුවා කී දෙනෙක් වැඩ කරලාද කියලා ඉතින් දරුවෝ 19ක් 20ක් වගේ වැඩ ටික කරලා එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් වගේ තමයි වැඩ කරලා නැත්තේ ඉතින් වැඩ කර අපි පන්තියේ වැඩ කරනවා වගේම දරුවන් පිළිබඳව පොඩ්ඩක් හොයලා බලලා ඒ වැඩ ටිකක් දෙමාපියන් කරන්න. හේතුව මම ගිය සතියේ මම කිව්වා අපි දකුණු පළාත තුල ප්‍රතිඵල නිර්මාණය කරේ දෙමාපියන්ගේ උදව්ව එක්ක. ඒක කියන්න ඕනේ. දෙමාපියන්ගේ උදව්වත් එක්ක තමයි අපි දකුණු පළාත තුල ප්‍රතිඵල හැදුවේ. ඉතින් ඔයාලගේ දරුවන්ට අපි කොච්චර මෙතන ගුරුවරයා 100%ක් මහන්සි වුණත් වැඩක් නැහැ ආදරණීය අම්මේ තාත්තේ. ඔබ ගෙදරදී අඳුම ගන්න 100%ක්වත් ඔබේ දරුවත් එක්ක ඔය කතා කරන්නේ නැත්තම් එහෙම වැඩ ටික කරන්න ගියොත් මේක ඇත්තටම ප්‍රතිඵලයක් රහිත ව්‍යායාමයක් වෙනවා. ඉතින් ඒක නිසා දැන් දැක්කනේ ළමයි 19ක් කරලා වැඩ. නමුත් ඉතුරු දෙන්න තුන් දෙනා ගැන මට බයයි. හේතුව ඒ අය ප්‍රතිඵලයක් හදා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා වැඩ නොකරකො සියලු දෙනාම වැඩ ටික කරන්න හරි අවබෝධයෙන් හොඳට වැඩ අපි කරමු. හරි. පාඩමට යමුද? ආලමයි අලුත් පාඩමට යමුද? ඕ අලුත් පාඩමට යමු නේද අපි එහෙනම්. හරි. අලුත් පාඩමට යන්න කලින් අපි ගිය සතියේ කතා කරපු ටික මම පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්න මම සූදානම්. මම අහනවා දෙමළ වචන ටිකක්. මට ටග් ගාලේ වට තේරුම් කියන්න ඕන සර් අහන දරුවා. පළවෙනි වචනය මට කියන්න රිද්මි. ඉක්මනට මයික් එක ඔන් කරන් රිද්මි. මම හොඳයි මයික් ඔෆ් කරගන්න ඉක්මනට
Savinu, ikmanda. Savinu mata kiyanna pair kiyanne therum mokadda Savinu? Nama. Nama, hondai. Prashnayak ahapu gaman pilithuru dunnata passe sir hari kiwwata passe wala mic ekak off karaganna. Dasun gagana, ko dasun. Dasun sir ta kiyanna balanna dasun sir ta kiyanna balanna gamata demalin kiyanne kohomada? Ur. Ah, niyamai. Hondai puthe. Goshita Goshita ko Goshita Goshita mata kiyanna balanna eppadi kiyanne ke theruma kohomada kohomada hondai ne hondai hondai puthe Mituni Mituni ko Mituni nadda Mituni nadda ah Aditya Kavindi, Ko Aditya Aditya Third Kiana Aditya, why do we negate a room? Why, sir? Why, sir? Hondai, Hondai Bute Denet, Ko Denet Denet Ko Denet in all. Ah. Benet Kiana Balana Sert Ungal again again, the room was the Ungal again again. Ungal Adenet Ungal again again, the room was the Benet. Pardon Galanet there. Ah, hurry, first night. Matakianina Binuka Binuka. Ungal kiyanne ke therum mokadda binuka? Obbe. Obbe. Niyamai. Hondai. Hondai puthe. Ilangata mata kiyanna balanna isuri. O isuri. Isuri. Kata kiyanna balanna isuri. Enna kiyanne ke therum mokadda isuri? Ota balala wedan naha. Ota balala kiyala wedan naha isuri. Enna kiyana ke therum mokadda isuri? Dannawada? Paadam kare nadda? Atta kiyanna atta kiyan. Poi solla vendam, boru kiyanne pa. Paadam kare nadda? Naha sir. Ah, ai paadam kare nadda? Paadam kare nadda ai? Pardon, very next day. Amatakuna. Labana Sati, Sial Lava Pardon being known. Perhaps you there. Oh, sir. Oh, sir, you would have done eh? Then Amalanga in Nani, Amma hitting than his colleague Nima doing it, hit a Udevaru, Alagino, Vachani Kulaha Pardon Karan known. Perhaps you will have matter. Oh, sir. අනිවාර්යෙන් පාඩම් කරවන්න ඕනේ. හිතුව මෙහෙම දැන් මට අර පොඩ්ඩක් අර දැන් ළමයි 19ම වැඩ කළා. නමුත් ළමයි දෙන්නේ තුන්දෙනෙක් වැඩ කළා නෑනේ. ඉතින් අර මට පොඩ්ඩක් අවුල්. හේතුව තමයි ඔක්කොම මට වැඩ කරවන්න ඕනේ. ඉතින් ඒක නිසා දෙමාපියන්ගේ උදව් ඕන. අපි දකුණු පළාතට ප්‍රතිපල හැදියෝ විදියට. ඉතින් ඒක නිසා ගුරුවරයා කොච්චර දක්ෂණත් වැඩක් නෑ. දරුවෝ වැඩ දෙක කරන්නේ නැත්තම්. අනිවාර්යෙන් ඉසුරුලා යම්මේ හෙට උදේ වරුවම අල්ල ගන්න ඕනේ. පැහැදිලිද? They were all like an environment, what any call of Adangara or no other word. Hurry. Elangat Jayamini Gajanayaka. Cannibal and Jayamini. Oh, Tadaru didn't make him cry a honey. It put him at a kiana. If putting in a gate, a room of the Potabala, I don't know. What there? For her mother. For home, there, Harry. Potabala, you have done never long and known, eh? Elangate. Kavisha Nadun, which I am name. Kavisha, Ikmana Kavisha, Ikmana Kavisha, sir, Kiana Balana Kavisha.
ඔබේ නම කුමක්ද කියලා කොහොමද අපි දෙමළෙන් අහන්නේ? ඔබේ නම කුමක්ද? කොහොමද අපි දෙමළෙන් අහන්නේ කවිෂ? කෝ කවිෂ? පාඩම් කරලා නැද්ද? ආ හරි. හරි. කොහොම හැඹරෙනකොට කියන්න පුළුවන් පාඩම් කරලා නැහැ කියලා. හරි. දැන් කමක් නැහැ. දැන් පාඩම් කරපුව ඇහුවට පස්සේ දරුවෝ දෙන්න දරුවෝ දෙන්න තුන් දෙනෙක් විතරයි පිළිතුරු දුන්නේ නැත්තේ. ඉතින් අනිත් දරුවෝ සියල්ලම පිළිතුරු දුන්නා. ඉතින් ඒකට හේතුව මොකක්ද කියලා දෙමාපියන් දැනගන්න ඕනේ. පැහැදිලිද? මට ළමයෙක් දෙන්නේ ප්‍රතිඵල දෑවුවට වැඩක් නැහැ අම්මේ තාත්තේ. ඉතින් ඒක නිසා පුංචි කාලේ ඉඳන් පොඩ්ඩක් දරුවා ගැන පොඩ්ඩක් මේවා කරලා පාඩම් කරවන්න බලන්න. හේතුව දැන් 4 වසරේනේ. ලබන අවුරුද්ද 5 වසරේ. මේ කිසිම හිතමනාපයක් ඇති කරගන්න නේ මම මේ කියන්නේ ඔයාලගේ දරුවන්ගේ හොඳට. හේතුව ශිෂ්‍යත්ව විභාගයට ඔහොම අමාරුයි මුණ දෙන්න. හේතුව මම එදා කිව්වා 1 වසරේ ළමයි 6 වසරේ මගේ පන්ති වලට එනකොට පස්සේ ඔයාලා විශ්වාස කරනවද? ඕකයි පරකාරීත්වය. ඉතින් පොඩ්ඩක් ඒකට මහන්සි වෙන්න විභාගයේ ගොඩ දාගන්න. හරිද? හිතමනාපම ඇති වෙන නේ මම කියන්නේ ඔයාලගේ දරුවන්ගේ හොඳට. अंतिम अनिवार्यो දැන් ගන්න ඔයාලගේ පොත් අරගෙන දිනේදා ගන්නකො වැඩ ගොඩක් අද දිනව කරන්න පොත් ටික අරගෙන දිනේදා ගන්න ළමයි පොත් ටික අරගෙන අද දිනේදා ගන්නකො යෂේන් අද කවද්ද පුතේ සරට මතක නැහැ නේ යෂේන් කියන බලන්න යෂේන් අද කවද්ද 27 27 හොඳයි මතකයි නේද යෂේන් මොන 27ද हरिबोधन ඔන්න අපි අද කතා කරන්නේ 4 වසරේ පළවෙනි පාඩම. ඉතින් පුතේ 4 වසරේ පළවෙනි පාඩම කියලා කියන්නේ අපි ඔන්න අද ඉඳන් පටන් ගන්න ඔයාලගේ 4 වසරේ පාඩම් ටික කවර් කරගෙන ඉස්සරහට යන්න. ඔබට පේනවා ඉතාමත්ම සුපුරුදු පරිදි නැතුව ඔයාලට හොඳ තාක්ෂණයකින් කොලිටු අක්ෂර සම්බන්ධ වෙනවා ඉලර්නින් කොලේජ් එක හරහා. ඉතින් මගේ පුතේ හොඳට ඔළුවට දාගන්න හොඳට පාඩම් කරමු චිත්‍ර අඳින්න තියෙනවා රූප අඳින්න තියෙනවා අකුරු ලියන්න තියෙනවා ලස්සන පාඩමක් ඉතාමත්ම වැදගත් පාඩමක් තමයි අද අපි මේ කතා කරන්න හදන්නේ අපේ දූල පුතාලත් එක්ක හරි මම අහන්නද ප්‍රශ්නයක් පුංචි පුංචිම පුංචි ප්‍රශ්නයක් හරිද සින්න විනා පුංචි ප්‍රශ්නයක් අහන්න තමයි හදන්නේ මට කියන්න බලන්න මම දරුවෙක්ගෙන් අහන්නම්කෝ මට කියන්න බලන්න අපේ මුතුලි 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 ඇහෙනවද මුතුලි ආ මුතුලි කියන්න බලන්න සර්ට ඉස්කෝලේ ඉන්න අය කවුද ඉස්කෝලේ ඉන්නේ ඔයාලා ආ තව ගුරුතුමා ඉස්සෝ ආ හොඳයි හොඳයි මුතුලි හොඳයි නියමයි හොඳයි දැන් අර අපේ මුතුලි දූගෙන් කොඩිතුවක් උස ඇහුවට පස්සේ අපේ දූල පුතාලටම අපේ පුංචි පුංචි පැටවුන්ටම තේරෙන්නේ නැති අද කොඩිතුවක් උස ඔයාලත් එක්ක කතා කරන්නේ මොන වගේ පාඩමක්ද කියලා. පුතේ අද අපි කතා කරන්නේ ඔයාලා ඉස්කෝලේ ගියාට පස්සේ ඔයාලත් එක්ක හම්බ වෙන
ඔයාලගේ පාසලේ නැත්නම් ඔයාලගේ ඉස්කෝලේ ඉන්න කුන් ඉස්කෝලේ ඉන්න අය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අද පාඩමට යන්න කලින් අපි දූල පුතාට පුංචි දෙයක් කියන්න ඕන. පුතේ හොඳට පාඩම් කරගන්න ඕන. මේ වෙලාවෙම හොඳට පාඩම් කරගන්න ඕන. සර් කියනවා වචනයක් කතා කරනවා ඒක ලස්සනට අඳින්න ඕන. ඊට පස්සේ පිටුවක් පිරෙන්නේ වචනය ලියන්න ඕන නිකන් නෙවෙයි පාඩම් කරමින්. කොඩිතුවක් උස්සගේ පන්තිය අනේ නිකන් ඉන්න බෑ. කොඩිතුවක් උස්සගේ පන්තිය තමයි ලංකාවේ හොඳම දරුවෝ ඉගෙන ගන්න දෙමළ විෂය. ඉතින් ඒක නිසා ලංකාවේ හොඳම දරුවෝ වැඩ කරන ගුරුවරයෙක් එක්ක වැඩ කරද්දී පොඩ්ඩක් අපේ දූල පුතාලා තව ටිකක් ඇක්ටිව් වෙන්න ඕන. ඔයාලගේ එක වසරේ කුංචි නංගිල මල්ලිටත් වැඩ කරන 6 වසරේ පන්ති වලට ඇවිල්ලා. ඉතින් ඒක නිසා ඔයාලත් හොඳට වැඩ කරන්න ඕන. හැබැයි මේක පුතේ හරි. පොත් අරගෙන අපේ අය දිනේ දෑව නේද? අපේ දරුවෝ ටිකක් දිනේ දෑව නේද? දෑව නේද? හරි. එහෙනම් අපි යමු පාඩම මොකක්ද කියලා බලන්න. හරි. මොන දැන් අපි පාඩම ගැන තමයි පුතේ කතා කරන්න හදන්නේ. අපේ පුංචි දූල පුතාලා ඉස්කෝලේ ගියාට පස්සේ පුතේ ඉස්කෝලේ ඉන්නවා. ඉස්කෝලේ නම් බලන්නකො උදේ පාන්දර යනවා. මතකයි කොඩිතුවා කුස ඉස්කෝලේ යන කාලේ උදේ පාන්දර යනවා. උදේ පාන්දර ගිහිල්ලා පිට්ටනියට ගිහිල්ලා සෙල්ලම් කරනවා. අයි මේ කාලේ නියමයි. බෝල ගහනවා. ඔට්ටු අල්ලනවා නියම කාලයක් උදේ කාලේ. ඉතින් මේ කාලේ ඔයාලා දැන් ඉන්නේ හොඳට පරිස්සමින් මේ කාලේ සතුටු වෙන්න ඕන. ඉතින් ඒ වගේ දැන් ඉස්කෝලේ ඉන්න අය පාසලේ ඉන්න අය ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. මේ වචන ටික ඉතාමත්ම වැදගත්. ඇයි ඒකට හේතුව? පුතේ ඔබ දන්නවා ඔබ ශිෂ්‍යත්ව විභාගයට යද්දී ඔබට දෙමළ වචන තියෙනවා විභාගයට එන. ඉතින් අන්න ඒ වගේ වචන ටිකක් තමයි මේ තාමත් වැදගත් වචන ටිකක්. ඉතින් හරි අවබෝධෙන් හරිම වැදගත් වචන ටිකක් කොයිතුවක් උසයක කතා කරන්න තමයි අපේ දූල පුතාලා දැන් සූදානම් වෙලා තියෙන්නේ. එහෙනම් අපි අපේ පාඩම පාඩමට යමු. බලන්න පුතේ පාසලේ සිටින පුද්ගලයන් නැත්තම් පාසලේ ඉන්න අය ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඔන්න හතර වසරේ පළවෙනි පාඩම විග්‍රහයක් කරගන්න ඔබත් මමත් හොඳට සූදානම් වෙලා තියෙනවා. මගේ පුතේ ලියාගමු පාඩම් මාතෘකාව පාසලේ සිටින පුද්ගලයන්. හරි අවබෝධයෙන් ලියාගන්න මාතෘකාව පාසලේ සිටින පුද්ගලයන්. ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ හොඳම දෙමළ ගුරුවරයෙක් එක්ක වැඩ කරද්දී ඔයාලට ඉතාමත්ම හොඳ තාක්ෂණයක් එක්ක තමයි යන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. ලස්සනට ලියන්න ඕන. පාසලේ සිටින පුද්ගලයන්. හරි අවබෝධයෙන් ලියාගන්න තග්ගාල මාතෘකාව. කිසි කලබලයක් නැහැ. අනේ කලබලයට ලියලා රූලෙන් පිට ගිහිල්ලා එයාත් එක්ක සපහායි. හරිද? ලස්සනට ලියන්න ඕන. හරි මිසුරි. ලස්සනට ලියන්න ඕන. මකනෙත් කටේ. ලස්සනට ලියන්න ලස්සනට ලියන්න. ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා දෙන අපේ දූල පුතාලට මං කැමති සියලු දෙනාම කැමරේ ඔන් කරනවා නම්. ආ හොඳයි බිනුක. බිනුක කියන්න බලන්න මාතෘකාව පොඩ්ඩක් සර්ට ඇහෙන්න. පාසලේ සිටින පුද්ගලයන්. ආ පාසලේ සිටින පුද්ගලයන්. හොඳයි. බිනුක සර් අහනවා තව ප්‍රශ්නයක්. කො මයික් එක ඔන් කරන්න බිනුක. බිනුක උංගල් පාඩශාලයෙන් පෙර එන්න. පෙරනාද ප්‍රශ්නේ? ඉස්ස ජාතික පාසල. හොඳයි. බිනුක කියන්න බලන්න ඔයාලා ඉස්කෝලේ ඉන්න අය. ඔයා ඉස්කෝලේ ගියාට පස්සේ Taman දකින්න අය කියන බලන්න බිනුක. ගුරුතුමා ගුරුතුමියා. හොඳයි. තව ළමයි. ආ තව ඇයි ප්‍රින්සිපල් සර් තරහ වෙවි? හරිද? විදුහල්පතිතුමා. අන්න හරි. ප්‍රින්සිපල් සර් තරහ වෙයි නැත්තම් ගියාට පස්සේ ඔයාලා ගහවි. ඇයි මගේ නම කිව්වේ නැත්තේ කියලා. හරිද මිනුක? හොඳට පාඩම් කරගන්න. හොඳයි. නියමයි.
පාසලේ සිටින අය ගැන තමයි පුතේ දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතාමත්ම ලේසි මාතෘකාවක්. දැන් අපේ දූල පුතාලාගෙන් ඇහුවට පස්සේ පාසලේ සිටින අය කියලා කවුද කියලා කිව්ව දැක් කිව්වනේ. ඉතින් ඒක නිසා වැඩි වෙලා ගන්න ඕනේ නැහැ. අපි යමු අද කතා කරන පළවෙනි දෙමළ වචනය මොකක්ද කියලා බලන්න. පුතේ ලියන්න එපා. අහගන්න ලියන්න එපා. හොඳට අහගන්න. පුතේ ඉස්කෝලේ ඉන්න ප්‍රධානියා තමයි විදුහල්පතිතුමා කියලා කියන්නේ. නැත්තම් ප්‍රින්සිපල් සර් කියලා තමයි පුතේ අපි ඔයාලත් එක කියන්නේ. නමුත් හොඳට මතක තියාගන්න විදුහල්පතිතුමා කියලා තමයි ඔගේ සිංහල තේරුම ලියන්න ඕනේ. පේපර් එකට අධිපර් කියන එකේ තේරුම මොකද්ද කියලා අහුවම ඔයාලා කිසිම අවස්ථාවක ප්‍රින්සිපල් කියලා ලියන්න එපා පුතේ වැරදි දානවා. හොඳට මතක තියාගන්න. පැහැදිලි නේද? හොඳට පාඩම් කරගන්න. අධිපර් විදුහල්පතිතුමා. අධිපර් විදුහල්පතිතුමා. ලියාගමු පළවෙනි වචනය අංක 1 දාලා. අධිපර් විදුහල්පතිතුමා. දැන් පාට පැන්සල් ටික පාට පෙට්ටිය තමන්ගේ ළඟට ගන්න ඕන. හරිද? වැඩ ගොඩායි. පළවෙනි වචනය අධිපර් විදුහල්පතිතුමා. හොඳයි. නියමයි. මං කැමති කැමරේක ඔන් කළ නැති දරුවෝ ටිකක් තුන් දෙනයි කැමරේ ඔන් කළ නැත්තේ. ඉමල්ෂ විදුසර අමිදු පූර්ණ නිතුනි. අනිතුනි හරි. දෙන්නයි ඉමල්ෂ විදුසර සහ අමිදු. ආ. ඉමල්ෂ කැමරේ ඔන් කරන්න. පළවෙනි වචනේ ලියාගන්න අධිපර් විදුහල්පතිතුමා. අධිපර් විදුහල්පතිතුමා පළවෙනි වචනය අධිපර්. හොඳයි බිනුක. නියමයි. අධිපර් විදුහල්පතිතුමා. කිසි කලබලයක් නැහැ ළමයි. කිසි කලබලයක් නැහැ. උකට වැඩ කරමු. අයියෝ දසුන් බඩගින්නේ දින්නේ පසියාලි රුක්කින්වදා. ආදසුන් කතා කරන්නකො. පසියාලි රුක්කින්වදා කියලා තමයි ඒ උනාට. හරි හරි කවන්නේ 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 ලිගිමතේ දින්නේ. ආදසුන් බඩගින්නේ බඩගින්නේ දින්නේ. ආ හරි වතුර ටිකක් බොන්න. தண்ணீர் குடியுங்கள். தசு தண்ணீர் குடியுங்கள். தண்ணீர் கொஞ்சம் குடியுங்கள். மற்ற டிகாக் போன்னு. கொடக் போன்னு இப்ப டிகாக் போன்னு. ஹரி. அப்பி ஒரு கதா கரே பலவினி வச்சனே. ஸ்கூலே இன்ன லொக்கா. ஹரி. இவன் மதக தியா ගන්නකො. ஸ்கூலே இன்ன லொக்கா. ஏ கேன் ஸ்கூலேம இன்ன பாலனே கரන්නේ ஒன்னயா. ஏ கேன் ஓவால கேன் லொக்கு சர் කියලා. அன்னே யாட தமாய் புதே விதுஹல்பதிதுமா කියලා කියන්නේ. බලන්න அபிபர் විදුහල්පතිතුමා. අධිපර් ඉතාමත්ම ලේසි වචනයක්. අධිපර් විදුහල්පතිතුමා. ඔන්න ඊළඟට යන්නේ ඉතාමත්ම ලස්සන වැඩකට. හරිද? ඉතාමත්ම ලස්සන වැඩකට. ලියලි ඉවරයිද ළමයි? අධිපර් විදුහල්පතිතුමා කියලා ලියලි ඉවරද? ලියලි ඉවරයි නේද? ලියලි ඉවරයි නේ. හරි. ඊළඟට යන්නේ ඉතාමත්ම ලස්සන වැඩකට. මොකක්ද දන්නවද ඒ වැඩේ? අපි හදන්නේ ස්කෝලේ ඉන්න ප්‍රින්සිපල් සර් නැත්නම් විදුහල්පතිතුමා ඔයාලගේ පොතේ අඳින්න. හැබැයි ලස්සන බඳින්න ඕන. නැත්නම් කොරිටුවක් උස ඔයාලගේ ස්කෝලේ ඉන්න ප්‍රින්සිපල් සර්ට ගිහිල්ලා පෙන්නනවා මෙන්න මේ දරුවා මෙන්න මේ රූපේ ඇන්ද සර් කියලා. හරිද? එහෙම වුණොත් සර්ගෙන් ගුටි ගන්න තමා වෙන්නේ කැත ගන්නොත්. හරිද පුතේ? ඔන්න ඊළඟට අපි කරන්න හදන්නේ ඔන්න බලන්න කරන්න හදන වැඩේ. ඔයාලට වැඩක් දීලා තියෙන පුතේ work for you. ආදරණීය දුවේ පුතේ මෙම වචනය ලියාගත් ඔබ ඊළඟට ඒ අසලින් සිතුවම් කරන්න. සිතුවම් කරන්නේ කවුද? පාසලේ ඉන්න විදුහල්පතිතුමාව. ලස්සනට පාඩ කරන්න. මේ බලන්න කොඩිතුවක් උස ලස්සනට චිත්‍රයක් ඇඳලා දෙනවා. බලන්න කොච්චර ලස්සනද බලන්න. ඉතින් කොඩිතුවක් උසට පුළුවන් නම් ඔයාලට කොහොමවත් පුළුවන් වෙන්න ඕන. පැහැදිලි නේද?
कोई पंगरम हरे अभी पालो में पांती है हतर वासरे वेगेम लास्टन टाइम चित्रण दिन पुरवान दारु काल देखिया चित्रे लास्टन टाइम बिन्ना तोन लास्टन टाइम पाठ कराना तोन इकमन टाइम ऐंदला पाठ करला सेट पेन्ना नॉन स्क्रीन के टाइम यहाँ पोद्दे पोता आलन है तो कोटा सेट आखिर नवा अबे काउंट बालों में हतर वासरे लड़ा अदर दावसे वेगेम पाठ पेंसाल हुए ना नियम है लास्ट टाइम हम इन्नो ने प्रिंसिपल सर ने तब तरह वे भी कहते हैं दोस्त अरे तो लास्ट टाइम हम इन्नो ने सभी सी तू देखा दूना दे ओसे हाँ मंटू उठ कर गान नो ने यालो रूपां दिन वा मंगरमो हाँ से मंगरन වැඩ පේනවා ඔයාලා මොන දෙයක් කරත් පේනවා හරිද ඒක නිසා මගේ පන්ති වේලාවට හොඳට ආ නියමයි සුරි හොඳයි ඔන්න දැක්කද සුරි ඇඳලා ඉවරයි හොඳයි සුරි හොඳයි සුරි හොඳයිනේ වැඩ කරනවා නී සුරි thank you sir මොකද පාඩම් කරේ නැත්තේ අමතක වුණා रूप सकहा අපේ දරුවෝ ටික ලස්සනට පාඩම් කරගන්න ඕන වචන ටික අද වචනයයි ඊට කලින් කතා කරපු වචන 11යි කොයික් මං කරා චතුක දැන්ද පන්තිර සම්බන්ධුනේ දැන්ද පන්තිර සම්බන්ධුනේ චතුක ඔව් සර් ආ ඒ පරක්කුනේ පරක්කුණා ආ නින්ද ගියා හෙටන් නින්ද ගියා නේද හා හරි කන්දාල පොත ගන්න මොකරන් දිනේ දාගන්න ෂර් ඇහෙන්නේ ෂර් ඇහෙන්නේ පොත අරගෙන ඉක්මනට දිනේ දාගන්න මේ අහගන්නකෝ මේක දිහා බලාගෙන මන් දින්න ඕනේ නෑ මේ සර් ඇඳපු එක හරිද ඕක දිහා බලාගෙන මන් දින්න ඕනේ නෑ ඔයාලා කැමති විදියට අඳින්න සමහර අය ඇස් දෙක තියන්නේ ස්ක්‍රීන් එකේමයි එහාට රූපන් දිනවා මෙහාට රූපන් දිනවා එහෙම ඕනේ නෑ ඔයාලා කැමති විදියට අඳින්න ඔය නිකන් සර් දාලා දෙන නිකන් රූපයක් විතරයි සර් ඇඳපු එකක් නෙවෙයි සර්ට චිත්‍ර අඳින්න බෑ පුතේ විලාවට පන්තිර සම්බන්ධ වෙන්න හරිද තරුසි පැන්සලේ තුඩ ගැඩුනද ආ තරුසි කතා කරන්න මොකද අනේ බය වෙලා කතා කරන්න मंडा भी निकमंड है। चातुके निकामी ने नहीं वाचने आ किस प्रीने के दाल के लिए लिया करने। लेट पे ला क्लासेस में जोड़ी मेरा निकामी नहीं पा। स्क्रीन के दाल भी नहीं वाचने। आ नियमाय मितुली। मंदाई।
හොඳයි දසුන්. හොඳයි යශේන්. නියමයි යශේන් ලස්සනයි. නියමයි යශේන් ලස්සනයි. සර්ගේ රූපේ වගේම වගේ ඇඳලා දිනා යශේන්. නියමයි. ඔය ලස්සන පාඩ කරන්න ලස්සන පාඩ කරන්න. ලස්සන පාඩ නියමයි ජයමිනි. හොඳයි. හොඳයි බිනුක. නියමයි. ඔය තියෙන්නේ. බෙනෙත් මට පොත පෙන්නුවද? සර පොත පෙන්වන්න. හොඳයි. හොඳයි දෙනේ. වේගෙන් වේගෙන් වැඩ කරන්න වේගෙන්. හොඳයි රිද්මි. නියමයි. ලස්සනයි. ලස්සන පාඩ කරලා දෙනවා. නියමයි. හොඳයි. ආදිත්‍ය ලස්සනයි පුතේ. නියමයි ආදිත්‍ය. හොඳයි. කොකෝ ඉක්මන් කරා. හරි ජයමිනි. ඔතන ඔය ජයමිනි ගජනායක කියලා කියන්නේ මං හිතන්නේ පේරන්ට්ස් ලාගේ නේම් එක වෙන්න ඇති. ඔතන දරුවෝ තුන්දෙනෙක් දුක දින්නවනේ. පුළුවන් නම් ඔය දරුවෝ තුන්දෙනාගේම නේම් තුනට රීනේම් කරන්න. නැත්තම් එකම නමනේ මං කියන්නේ හැමතිස්සෙම. හරි පුතේ. හරි. හරි ජයමිනි. හරි. පුළුවන් නම් අන්න එහෙම රීනේම් කරගන්න බලන්න. නැත්තම් එකම නමනේ සර් කියන්නේ. කොයි මං කරා. හරි හරි කලබලයක් නැහැ. ලියපු අය අධිපර් විදුහල්පතිතුමා කියන එක පාඩම් කරගන්න. එතකොට ගෙදර නියමයි තරුෂි. ලස්සන පාඩ කරලා දෙනවා. නියමයි. හොඳයි තරුෂි. හොඳට පාඩම් කරගන්න. ඔය වචන අයි ගෙදර ගිහලා බලන්න තියාගන්න එපානේ. දැම්ම පාඩම් කරගන්න. දැම්ම පාඩම් කරගන්න. හොඳයි ഘോഷිත. ලස්සනයි. නියමයි ഘോഷිත. නියමයි. සදිසි ඉවරද? සදිසි. ඔව් සර්. ඉවරද? පාට කරාද? ඔව් සර්. අසරට පෙන්නන්නකො පොත පොත. කො සදිසි. ලස්සනයි. හොඳයි. හොඳයි පුතේ. නියමයි. කවිංශ ඉවරද පුතේ? ඉසඳු ඉවරද? ආලිය හරි 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 අනි නන් 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 ප්‍රශ්නයක් නෑ අනි. හොඳයි අසිඳු. හොඳයි. හරි. යාළුවෝ දෙන්නෙක් විතර පාඩ කරනවානේ. එතකන් කොඩිතුවක් උස ඔයාලා වැඩක් දෙනද පුංචි වැඩ? අලුත් පිටුවකින් පටන් අරගෙන හොඳට අහගන්න. හරිද? අලුත් පිටුවකින් පටන් අරගෙන රූලේ උඩින් ලිව්වා අධිපර් ඉරිකෑල්ලක් විදුහල්පතිතුමා කියලා. ඊට පස්සේ රූලක් ඇරියා. ඊළඟ රූලේ අයිත් ලිව්වා අධිපර් ඉරිකෑල්ලක් විදුහල්පතිතුමා කියලා. ඒ විදිහට රූලක් ඇර රූලක් රූලක් ඇර රූලක් වේගින් ලියන පිටුවක් පිරෙන්න. වේගින් ලියන්න ඕන. අපි බලමු වේගින්ම ලියන දරුවා කවුද කියලා. ඕන දැන් ලස්සනටම චිත්‍රය ඇඳලා ඉක්මනටම පෙන්වව දරුව තමයි ඉසුරි. අපි බලමු ඉක්මනට වේගෙන්ම ලියන ළමයි. පුතේ මෙතන කොඩිතුවක් උස හදන්නේ තරගය හදන්න. හේතුව තමයි ඔයාලා දන්නවනේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙන්නේ ඉතාමත්ම පුංචි ප්‍රමාණයක්. ඒ පුංචි ප්‍රමාණය අතරට ඔයාලා කොහොම හරි රිංගන්න ඕන. හරිද? ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙන්න. හොඳයි සවින්ද්‍යා. ඉක්මංගල ලියන්න පටන් ගන්න සවින්ද්‍යා. ඉක්මංගල ලියන්න පටන් ගන්න. ඒ රූපේ පාට කළා ඉවර අය වේගෙන් පිටුවක් පිරෙන්න රූලක් ඇර රූලක් රූලක් ඇර රූලක් ලියන්න අධිපර් විදුහල්පතිතුමා. නිකන් ලියන්නම් වාල ලියන්න බෑ. කියව 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 කියවෝන ලියන්න. පැහැදිලිද සියලු දෙනාටම ළමයි දරුවනේ? පැහැදිලිද?
පැහැදිලි නේද? රූලක් ඇර රූලක් රූලක් ඇර රූලක් හොඳට කියන්න. අධිපර් කවුද? විදුහල්පතිතුමා. හොඳට සර්ට සර්ට පේන්න ඕන ඔයාලා කියව කියව ලියනවා. සර්ට පේන්නේ නැහැ කවුරුවක් කියව කියව ලියනවා. සර්ට පේන්න ඕන කියව කියව ලියනවා. කවුරුවක් කියව කියව ලියන්නේ නැහැ නේ. අයියෝ මනම් බෑ දෙමලි ගණන් ගන්න බෑ කොහොම දෙමලි ගණන් ගන්නකොට තනිකර ගිරවෙක් වෙන්න ඕන ගිරවෙක් වගේ නමා දෙමලි ගණන් ගන්නවා එතකොට හරීම සරලයි දෙමලි ගණන් ගන්න අමිදු සර පොත පෙන්නන්න අමිදු පොඩ්ඩක් ඇඳපු රූපේ අමිදු අමිදු පූර්ණ ඇඳපු රූපේ පොත පෙන්නන්න පොඩ්ඩක් මට लिया लिया मगे पंतर මේ හේතුව තමයි දෙමළ කියලා කියන එක පොඩ්ඩක් අමාරු පෑනින් හදාගන්න ගියොත් රූපසරණත් මං හිතන්නේ පෑනින් එන්න තියඳලා තිබ්බේ ඒක නිසා පෑන්සලට හුරු වෙන්න ඒ කියන්නේ මෙහෙමයි ඔයාලගේ අඩුපාඩුවක් කියලා කියන්නේ ඒක ඔයාලට හොඳ නිසා මං කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ ඔයාලට ඕනකින් ඔයාලා ලියන්න අඩුපාඩුව හදාගත්තොත් ඔයාලට හොඳයි හරිද මං කරා මං කරා හොඳට කියව කියව ලියන්න අඩුපාඩුව හදාගන්න දැන් ගොඩක් දැන් 3 4 5 ශ්‍රේණි 3ේම දැන් පුංචියගේ අඩුපාඩු දැන් අඩුයි විශේෂයෙන් කොළිතු අකුසලේ පන්තියේ හේතුව මම දෙමාපියන්ට වැඩක් දෙනවා ගෙදරද පුංචි අඩුපාඩුවක් තේනන් දරුවගේ කොහොමද හදාගන්නේ හැම දෙයක්ම කියලා දෙනවා ඉතින් හදාගන්න මේ වැඩ ටික කරගන්න ඔයාලගේ හොඳට කියන්නේ අඩුපාඩුව හදාගන්න බලන්න පෑනින් ලියන්න යන්න එපා දැන්ම ශිෂ්‍යත්වේම කරන්න දෙමළ පන්තියේ පෑනින් ලියන්න යන්න එපා දැන්ම පැන්සලක් භාවිතා කරන්න ඉතින් जनवरी අරද ටියුට් එක දුන්නට පස්සේ ඒක print out එකක් අරගෙන සම්බන්ධ වෙන්න. හොඳයි සවිනු ලස්සනයි. නියමයි. ඔය තියෙන්නේ නීට්ලි වැඩ ගන්නවා නියමයි. හොඳයි. ලියලි වරයි පාඩම් කරගන්නකෝ. ඉක්මන් කරන්. එක වචනයයිනේ. ඊළඟට එක වචනය දෙක වෙනවා. දෙවෙනි වචනය තුනක් වෙනවා. මේසි නෑ ඊට පස්සේ. සවිනු ප්‍රශ්නයක්ද හරි ഘോഷිත කරන්ට් එක නැහැ නේද ආ සවිනු කරන්ට් එක නැහැ සර් ආ කරන්ට් එක නැහැ ලියන්න බැරි නම් ප්‍රශ්නයක් නැහැ අහගෙන ඉන්න හොඳද කරන්ට් එක නැතුව ලියන්න බැරි නම් අහගෙන ඉන්න පුළුවන් නම් කිලියා ගන්න හේතුව වැදගත් නේ පහදින්ද පුතේ
අවශ්‍ය හරි හොඳයි නියමයි වේගෙන් වැඩ කරන්න හොඳයි ගෝසිත ගෝසිත මීලි ඉවරයි නේද මීලි ඉවරයි නේද සර් පින්නෝ වගේ මම දැක්ක හොඳයි රිද්මී නියමයි ආ හොඳයි මිතුලි මොකද කරන්නේ ලියනවද භාවනා කරනවද හරි ගෝසිත හරි පුතේ ආ හොඳයි දසුන් මිතුලි ලියන්න හොඳයි බිනුක ආ නියමයි චතුක හොඳයි නේ පරක්කුණා කියලා නෑ නියමයි කොල්ල වැඩ කරනවා හොඳයි තරුෂි හොඳයි පුතේ හරි සුරි අමිඳු හරියට ලියන්න හොඳට හිතලා බලලා ලියන්න වචනය හොඳට හිතලා බලලා ලියන්න අමිඳු ලියලි වරයි ස්ක්‍රීන් එකට පෙන්වන්නකො සර්ට ඊපස් සර් කියන්නම් අඩුපාඩුවක් තියෙනවා නම් ආ නියමයි යෂේන් හොඳයි හොඳයි දෙනේ නියමයි ආ අයිම තාව නේද සවිනු විදුලිය කරන්ට් එක ආවා නේද අයිම ආ හරි දැන් ලියන් දැන් ලියන් දැන් වැඩ ටික් කරා ඕ කියන්න මොකද ප්‍රශ්නයක්ද මට ඇහෙන්නේ නැහැ කියන්නේ ආ ලියලි ඉවරයි ආ ලියලි ඉවරයි දෙම් ඔබ බලන්න අනිත් අය ආ හොඳයි කවිෂය නියමයි කවිෂ නදුන් නියමයි පුතේ පිටුව පිරෙන්න පේනවා නියමයි හොඳයි මට ඉසඳු පොත පෙන්වෙම නැහැ ඉසඳු නිංසත් ඉසඳු නිංසත් පොත පෙන්වෙම නැහැ ආ හොඳයි ලස්සනට පාඩ කරලා දෙනවා නියමයි ඉසඳු ලියන් 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 හොඳයි ඔය තියෙන්නේ නියමයි හොඳයි මිතුනි තරුෂි පිටුව පිරෙන්න ලිව්වත් තරුෂි කොසට පෙන්නන්න තරුෂි ලියපු එක පවලන් ආ හොඳයි නියමයි හොඳයි තරුෂි හොඳයි යසින්දු හොඳයි සදේසි නියමයි සදේසි පිටුව පිරෙන්න ලියලා දැන් නියමයි අකුරු තුලේ පිරෙන්න තියෙනවා නියමයි ලස්සන අකුරු හොඳයි සදිසි අකුරු ලස්සනයි හරි ආ ඉසඳු තව ටිකක් ලං කරන්න බලන්න ස්ක්‍රීන් එකට තව ටිකක් ආ හොඳයි පැන්සල් උල් කරගන්න ඉසඳු පැන්සල් උල් කරගෙන ලියන්න ඊළඟට හරි සවින්ද්‍යා ලස්සනයි පුතේ හරි ආදිත්‍යා හොඳයි ඉසඳු පැන්සල් උල් කරගෙන ලියන්න ඊළඟට හරි ලියලි ඉවරයි නේද ගොඩක් අය හොඳයි අපි තව විනාඩි 3ක් 4ක් බලමු අපේ අනිත් යාළුවෝත් ලියනකන් හොඳයි ලියලි ඉවරයි නිකන් ඉන්න එපා පාඩම් කරගන්න වචනේ හොඳයි ලියලා ඉවර ආ හොඳයි අමිදු තාටික ලං කරන්න අමිදු ස්ක්‍රීන් එකට තව 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 ලං කරන්න තව තව ලං කරන්න ආ පැන්සලෙන් නේද ලිව්වේ පැන්සලෙන් නේද ලිව්වේ ඔව් සර් පැන්සලෙන් ලියන වඩා පැන්සලෙන් ලියද්දී අකුරු ලස්සන ලියවෙනවා නේද ඔව් සර් ඔන්නේ කනේ ඉතින් මේ ටිකේ පැන්සලෙන් ලියමු අපි ඊට පස්සේ පෑනට හුරුවමු හය වසරේදී හොඳද හරිනේ හොඳයි ඒකත් හරි අනුපාඩව දුව හදාගත්තේ ඕක තමයි වෙන්න ඕන අපි ඔහොම තමයි දකුණු බලාවේ ප්‍රතිඵල 100% හදලා තින්නේ ඉතින් ඒක ඔයාලා ප්‍රයෝජනෙ ගන්න සර් එක වැඩ කරන එක හොඳයි නියමයි ලියලි වරදලාමයි ඔක්කොම ලියලි වරයි වගේ හොඳයි නියමයි හොඳයි දැන් හොඳට අහගන්න ඔය අපි කතා කරේ පුතේ එක වචනයක් ඉස්කෝලේ ඒ කියන්නේ පාසලේ ඉන්න අය ගැන අපි කතා කරාට පස්සේ අපිට විදුහල්පතිතුමාන ඉස්සෙල්ලම හම්බෙන්නේ විදුහල්පතිතුමා අධිපර් විදුහල්පතිතුමා පුතේ අපි දැන් යන්න හදන්නේ දෙවනි වචනේ ඉගෙන ගන්න
තාමත් වැදගත් වචනයක් බලන්න දෙවෙනි වචනය ආසිරියර් ගුරුතුමා වේගෙන් ලියන්න දෙවෙනි වචනය ආසිරියර් ගුරුතුමා කියලා වේගෙන් ලියලා වේගෙන් අඳින්න ගුරුතුමාව හරිද වේගෙන් ලිව්වා ආසිරියර් ගුරුතුමා කියලා ඊට පස්සේ වේගෙන් යන්න ගුරුතුමාව ඊට පස්සේ කියනවා තා පුංචි වැඩක් හරි අවබෝධයෙන් අපි බලමු මේ රූපය ඉස්සෙල්ලම ඇඟලා පාට කරලා කොඩිකක් උසට පෙන්වන්නේ කවුද කියලා කලින් ඉසුරි මේ වතාවේ කවුද බලමු ඔන්න තරගය හදන්න තියෙන්නේ නියමයි අපි බලමු කොහොමනම් බෑ හරිද මේකින් වැඩ කරන්න ඕන වේගෙන් වේගෙන් ළමයි වේගෙන් වේගෙන් कौद हाई नियमाय හොඳයි හොඳයි සුරි ඊළඟට කවුද අමින් අමන්දි හොඳයි අමන්දි ඊළඟ රූපය අඳින්දි පොඩක් ලොකුවට අඳින්න අමන්දි දෙන්නෙක් කල්ලා ඉවරයි කොකෝ පුතාල ටික අයියෝ කඩවලේ ඔහොමනම් බෑ ලැජ්ජයි ලැජ්ජයි සරටත් ලැජ්ජයි හොඳයි සවිනු ഘോഷිත පාඩ කරන්න ඕන හොඳයි සවිනු පාඩ කරන්න ඉක්මනට හොඳයි දිනෙත් දිනෙත් ලොකුවට අඳින්න ඕන රූපය වේගින් වේගින් වැඩ කරන්න වේගින් නියමයි ඔය තියන්නේ ශිෂ්‍යත්වයේ මොකද්ද එතකොට මේ ලබුතේ ඔහොම වේගින් වැඩ කරනකොට ශිෂ්‍යත්වය කියලා කියන්නේ පුංචි විභාගයක් විතරයි හොඳට වැඩ කරමු හොඳට නියමයි ආදිත්‍යා හොඳයි නියමයි අමිදු ඔය තියන්නේ පෑනෙන් වැඩ කරනකොට පැන්සලෙන් වැඩ කරනකොට ස්පීඩ් හොඳයි අමිදු නියමයි හොඳට පාඩම් කරගන්න දැන් වචනේ කලින් වචනය ආසි අධිප විදුහල්පතිතුමා දැන් වචනය ආසිරියර් ගුරුතුමා ඔය වචන දෙකම පාඩම් කරගන්න හොඳට ඔය වචන දෙකම හොඳට පාඩම් කරගන්න දැන් හොඳයි තරුෂි मरिया හොඳයි යෂෙන් නියමයි
හොඳට පාඩ කරන්න හොඳට ළමයි හොඳට හොඳයි සදිසි ලස්සනයි පුතේ හොඳයි සුදු හොඳයි ඔය රූපේ ඇඳලා ඉවරයි පුතේ අර අධිපර් විදුහල්පතිතුමා කියලා ලිව්වා වගේම අලුත් අලුත් පිටුවකින් පටන් ගත්තා ආසි උඩරූලේ ආසිරියර් ඉරිකෑල්ලා ගුරුතුමා කියලා ලිව්වා රූලක් කැරියා ඒ විදියට ලිව්වා නැවතත් රූලක් කැරියා ඒ විදියට පිටුව පිරෙන්න ලියන්න වේගෙන් වේගෙන් හොඳයි ഘോഷිත ලියන්න පටන් ගන්න නියමයි ഘോഷිත ලස්සනයි ලියන්න පටන් ගන්න වේගෙන් වේගෙන් වැඩ කරන්න වේගෙන් ශිෂ්‍යත්ව විභාගයේද පෙරහුරුවක් මේ දෙන්නේ උගන්නද්දි හොඳයි මිතුලි නියමයි ඔය තියෙන්නේ තග්ගාල ලියන්න පටන් ගන්න මිතුලි හොඳයි හොඳයි කවිෂ තග්ගාල ලියන්න පටන් ගන්න කවිෂ ආ රූපේ වගේම නියමයි සර්ගේ රූපේ වගේම ඇඳලා දෙනවා නියමයි හොඳයි මනීෂා හොඳයි නිතුනි නියමයිනේ ඔය තියෙන්නේ නියමයි කොහොම යන් සර් ප්‍රතිපල හදලා ගන්න නියමයි සතුටුයි අර පටන් ගද්දි වචන කියන්නේ නැතුව පොඩ්ඩක් සර්ට දුක හිතුණා නමුත් දැන් ප්‍රශ්නයක් නැහැ ළමයි වැඩ කරනවානේ හොඳයි ප්‍රතිපල හදලා දෙන්න කොහොම වැඩ කරන්නේ නියමයි ආ නියමයි බිනුක හොඳයි පුතේ ලස්සනයි හොඳයි අමන්දි කොහොමද ඉසුරි පරක්කු වෙලානේ හොඳයි බිනුක නියමයි බිනුක ආනි ඉස්කෝලේ කොහෙද කිව්වේ අම්සද්දාතිස්ස ජාතික පාසල කොහෙද දිස්ත්‍රික්කය අම්පාර අම්පාර හරි නැගෙනහිර පළාත හරි පුතේ හරි හරි මි හරි බිනුක හරි ඉසුරි හොඳයි ඉසුරි ඔයාගේ මේ පාසල කොහෙද රගන කුඹුර දිස්ත්‍රික්කය රත්නපුර ආ රත්නපුර හරි මුතේ හරි අමන්දි පාසල කොහෙද ඔයාගේ ගල්ගමුවේ ගල්ගමුව නේද හරි මුතේ හරි වේගෙන් වැඩ කරමු ළමයි වේගෙන් 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 දැන් ලියපු අය නිකන් ඉන්න බෑ පාඩම් කරගන්න ඕන කලින් ගිය සතියේ ඉඳින් සතියේ කතා කරපු වචන තියෙනවා වාක්‍ය තියෙනවා පේපරයක් කතා කරා පේපරේ තියෙනවා දැන් කතා කරපු වචන දෙකක් තියෙනවා ශිෂ්‍යත්වේ පාස් වෙන ළමයි නිකන් ඉන්නේ නෑ ශිෂ්‍යත්වේ පාස් වෙන ළමයි වේගෙන් වැඩ කරනවා හරිද හොඳයි සවිනු හරි සවිනු ශිෂ්‍යත්වේ පාස් වෙන ළමයි වේගෙන් වැඩ කරන්න ඕන නිකන් ඉන්න විනාඩියක්වත් වෙලාවක් නෑ ශිෂ්‍යත්වේ පාස් වෙන ළමයි වැඩ කරන්න ඕන සවිනු පාඩශාලේ උංගල් පාඩශාලේන් පෙර වෙන සවිනු ක්‍රීඩා පිට්ටනිය ක්‍රීඩා පිට්ටනිය නෑ 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 සර් ඇහුවා ක්‍රීඩා පිට්ටනිය වාගේ පාසල කොහෙද කියලා ඇහුවේ සවිනු හරි ഘോഷිත හොඳයි කොමාගම විද්‍යාලය ഘോഷිත රූල් දෙකක් අර අර ලියන්න එපා එක රූලක් අර අර ලියන්න ඊළඟ එකේ ඉඳන් හරි වික්නි සවිනු කොහෙද පාසල හෝමාගමද හරි තරුෂි තරුෂි පාසල කොහෙද පුතේ වාගේ ඉස්කෝලේ කොහෙද අම්රත්ලි සේනානායක විද්‍යාලය දිස්ත්‍රික්කය අම්පාර අම්පාර හරි අර හොඳයි අමිදු නියමයි ඔය වැඩ කරන්නේ නියමයි අමිදු හොඳයි ආදිත්‍යා අමිදු කොහෙද පාසල ඉස්කෝලේ කොහෙද අමිදු වේන ගුණපාල මාලසේක දිස්ත්‍රික්කය මොකද්ද කුරුණෑගල
කුරුමෑගල හරි පුතේ හරි රිද්මි රිද්මි ඔයාගේ පාසල කොහෙද රිද්මි ඉස්කෝලේ අම්ද අද්දි සේනානායක විද්‍යාලය විශ්වවිද්‍යාලය අම්පාර අම්පාර කට්ටිය හරි නේද හරි හරි හොඳයි සොයා හම්බෙන් තෝර අරගෙන අහන්නේ හරිද ඉතින් මේ ඒත් ඔයාලා කොහෙද ඉස්කෝලේ ඒව දැනගන්න ඕනේ සර් හොඳයි වැඩ කරනවා නේ මම මිතුනි සර්ට පෙන්නුවේ නෑ පොත මිතුනි ඉක්මනට බුටි වෙන්නේ හොඳයි ලියලා දින්නේ පිටුව පිටේ නේ ලිව්වද ලිව්වේ නෑ නේද හොඳයි කවිෂ හරි හරි මිතුනි හරි කවිෂ හරි පුතේ කවිෂ වාගේ ඉස්කෝලේ කොහෙද අම්දා දිසේනායක විද්‍යාලේ අම්පාරමද හොඳයි යසිඳු යසිඳු ස්කූල් එක මොකද්ද කොහේ යසිඳු කතා කරන්නේ යසිඳු ස්කූල් එක මොකද්ද විද්‍යාලය ඇහුන්නේ නැහැ පැහැදිලිව සමුක් පිටිය මහා විද්‍යාලය දිස්ත්‍රික් එක කොහෙද මහනුවර මහනුවර හරි පුතේ හරි යෂෙන් යෂෙන් ඔයාගේ ඉස්කෝලේ කොහෙද යෂෙන් කෑශාන්ත මරියා මහා විද්‍යාලය කෑගල්ලේද ඔව් හරි ඉසඳු හොඳයි ඉසඳු ඔයාගේ ඉස්කෝලේ කොහෙද ඉසඳු කොළඹ කොළඹ ස්කෝලේ මොකද්ද ස්කූල් නේම් එක මහරගම ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලය මහරගම හරි හොඳයි කෝ අපේ දෙනේ හොඳයි දෙනේ ඔතන මේ ජයමිනි ගජනායක පොඩ මයික් එක ඔන් කරන්නකෝ දරුව තුන් දෙනෙක් ඉන්නවද ඔතන තුන් දෙනෙක් ඉන්නවද ඔතන අපදෙනු හන්දස්ස විද්‍යාලයේ හන්දස්ස මොකද්ද අපදෙනු හන්දස්ස කතා කරන්නකෝ මම අහන ප්‍රශ්නට පිළිතුරු දෙන්නකෝ දැන් හන්දස්ස විද්‍යාලයේ කියන්නේ ස්කෝලේ අවතන් තුන් දෙනෙක් ඉන්නවද ඒක මම පොතක්වත් බලද්දී පැහැදිලිව බලා ගන්න අමාරු ඒකයි අපිට කැඩි කැඩි ඇහෙන්නේ කියන්නේ සර් අපිට කැඩි කැඩි ඇහෙන්නේ මට ඔයාලා කියන එක නම් හොඳටම ඇහෙනවා ඔයාලා කියන එක මට හොඳටම ඇහෙනවා හරි කමන්නේ 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 සිද්ධු ප්‍රශ්නයක් දෙන්නද පුතේ හරි කමන්නේ හොඳයි සවින්දියා නියමයි සවින්දියා ස්කූල් කොහෙද ස්කූල් එක බපජය ශ්‍රී රාහුල මහවිද්‍යාලය බණ්ඩාරවිලද නැත්නම් බණ්ඩාරවිලද ඉස්ත්‍රික්කේ මොකද්ද කොළඹ කොළඹ හරි පුතේ හොඳයි ආදිත්‍යගෙන් ඇහුවේ නෑ නේද ආදිත්‍ය ස්කූලේ කොහෙද එනඳ පාඨශාලේ නාමිත මහවිද්‍යාලය දිස්ත්‍රික්කය කුරුණෑගල කුරුණෑගල හොඳයි හොඳයි හරි ඊළඟ වතාවේ අහන්නම් අනිත් අයගෙන් හොඳයි සදිසි සදිසි කිමුත් අහමුකෝ සදිසි ඉස්කෝලේ කොහෙද පුතේ සදිසි රගෝණ කුමන මහාවිද්‍යාලය හරි පුතේ හරි නියමයි ඔය විදියට වැඩ කරමු හොඳයි මම ඉස්කෝලේට ගියහුවේ මේ හොඳ ප්‍රතිඵලයක් වැටේ. කොහොම වැඩි කර කොහොම ගියෝ. හොඳයි දසුන්. හරි සදිසි හරි. දැන් ඔය අපි කතා කරේ ඒ තවත් එක් වචනයක්.
බලන්න අපි කතා කරා පළවෙනි වචනේ විදියට අධිපර් විදුහල්පතිතුමා දෙවෙනි වචනේ පුතේ ආසිරියර් ගුරුතුමා බලන්න තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා හොඳට අහගන්න පැහැදිලිද වෙන වැඩ නතර කරලා හොඳට අහගන්න මෙතන දැන් ස්ක්‍රීන් එකම බලාගෙන ලියලා ඔයාලා ස්ක්‍රීන් එකම බලන් ලිව්වොත් මේක වැරදි පැහැදිලිද ළමයි හේතුව උතර වරද්දන්න තමයි කොටි තුවක් උස ස්ක්‍රීන් එකක උග වැරදිව දාලා තියෙන්නේ හරිද පුතේ තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා මෙන්න මේ යයන්න වෙනුවට මොකද ලියන්න ඕන යංශය යංශය දන්නව නේද යංශය දන්න ළමයි හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න ඔන්න ශිෂ්‍යත්ව ප්‍රශ්න ඔන්න ශිෂ්‍යත්ව ප්‍රශ්න ඒක පෙන්වන්න ඕන නිසා තමයි කොඩි තුවක් උස ඔන්න ඔතන වැරද්දුවේ ඒක වරද්දන්න ඕන නිසා තමයි කොඩි තුවක් උස ඔතන වැරද්දුවේ මෙතන ළමයි ගොඩක් ඉන්න නිසා මට පෞද්ගලිකව බලන්න බැහැ හරිද ඉතින් මේක නිසා මේ වචනයට ගැළපෙන ස්ථානයට යංශය දාලා ලියලා සර්ට පෙන්වන්න ඕන වචනය ඉක්මනටම ඔන්න ශිෂ්‍යත්ව ප්‍රශ්න හරිද අක්ෂර විඤ්ඤාසය ඕව තමයි එන්නේ නිකන් කොච්චර පේපර් ප්‍රශ්න කරත් වැඩක් නැහැ ඕව බැරි නම් පෙන්නන රිද්මී තවලං කරන්න තවලං කරන්න ස්ක්‍රීන් එකට තවලං කරන්න පේන්නේ නැහැ පේන්නේ අන්න හරි අන්න හරි අන්න එහෙම ලං කරලා පෙන්නන්න පාටික පොත උස්සන්නකෝ පේන්නේ නැහැ රිද්මී හරියට අන්න හරි ආ හොඳයි බලන්න මූර්තද ශයන්නේ හල් කිරීමක් එන්නේ නැහැ හරිද ඒක මකා ගන්න ඉරේස් කරගන්න හරි මේ අහන්නකෝ සර්ට දැන් ඕක ආ හොඳයි ඉසුරි හරි සර්ට ඕක දැන් හැම කෙනාගෙන් බලන්න බෑ ඉතින් ඔය වචනේ දැන් අහුවෙලා දින්න ඕන දැන් දෙමාපියන් බලන්න දරුවා කොච්චර මට්ටමක ඉන්නවද කියලා එතන වරද්දන්න ඕන නිසා තමයි ශිෂ්‍යත්වයට ඕන තමයි එන්නේ पेपर लक्ष्य अनवत्मेंचने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 च
හරිද? ලස්සනට ලියලා හරියට ලියලා තග්ගාලා දින ශිෂ්‍යයෙක් මෙස ඇඳපු චිත්‍රය කොච්චර ලස්සනද බලන්නකෝ. වේගෙන් ළමයි වේගෙන්. හරි හරි හරි. පොත් පෙන්න පෙන්න ඉන්න ඕනේ නෑ. දෙමාපියන් ඉන්නවනේ. ඔය දෙමාපියන්ට තමන්ගේ දරුවගේ මට්ටම තේරුම් ගන්න තමයි ඔය වැරද්ද තමයි සර් කරලා දුන්නේ. හරිද? නැත්නම් ඔක මට යංශය දාලා දෙන්න තිබ්බ මෙහෙම කරනකොට. එහෙම ඕනේ නෑ. දරුවගේ අඩුපාඩුව පෙන්නුම් අරගන්න. එතකොට දෙමාපියන් වටහා ගන්න ඕන අපේ දරුවට තව සිංහල ටිකක් කෙරෙන්න ඕන කියලා. එතකොට මව්බස පොත අරගෙන හොඳට කියවන්න දෙන්න අකුරු බලා ගන්න. ඕවෙන් තමයි අපි ප්‍රතිඵල හැදුවේ. හරිද? දැන් පැහැදිලිද දරුවගේ මට්ටම? බලන්න නියමයි. ශිෂ්‍යත් පාස් වෙනවා නම් වැඩ කරන්න ඕන නැතුව බෑ. ඒක ඩිංගක් අහක දාන්න වෙලාවක් නැහැ. එතන ඔක්කොම හොඳ ලකුණක් හදමු අපි. වේගෙන් වැඩ කරන්න වේගෙන්. සමහර අය දරුවන්ට ටොකුත් අරිනවා. අයියෝ. පා ගහන්න පා ඉතින්. සර් නිකන් මේ පෙන්නුවේ ඔතන. හොඳයි ඉසුරි. ඉසුරි තව ටිකක් ලං කරන්න පොඩ්ඩක් පොත. වචනෙට ලං කරන්න වචනෙට වචනෙට වචනෙට. හොඳයි නියමයි ශිෂ්‍යයා හොඳයි හොඳයි පුතේ. ඉසුරි තව ටිකක් පැන්සල උරු කරගන්න. ഘോഷිත ඔයාලා ඉස්කෝලේ කොහෙද? ഘോഷිත ඉස්කෝලේ කොහෙද ഘോഷිත? රාමුවෙන් ගන්න තියෙන මනසාර මහාවිද්‍යාලය. දිස්ත්‍රික්කය? රත්නපුර. රත්නපුර. මණික් කියව දිනව නේද? ඔව්. දෙකක් දෙන්න බැරිද? මණිකක්?
සරත් ආ හොඳයි මිතුලි හොඳයි සරත් මැණිකක් දෙන්න පුළුවන්ද හරි හරි ලියන් ලියන් ලියා හොඳයි මුතුලි මුතුලි කතා කරන්නකො පොඩ්ඩක් අද කතා කරෙම නෑ මුතුලි ඉස්කෝලේ කොහෙද මුතුලි අරවඩම් පාන්න අයියෝ කඩවලේ ඇහුම් නෑ සරට විස්ත්‍රික්කේ කොහෙද? කොළඹ. ආ කොළඹ. අපේ ළඟ හොඳයි. සවිනු මට පෙන්වන වචනය වචනය ලං කරන්න මට රූපේ ඕනේ නැහැ වචනය ලං කරලා දෙන්නම්. වචනේ. මියපු එක මට හරියට බලන්න පේන්නේ නැහැ. පැහැදිලිව පේන්නේ නැහැ. මේ වචනය ලියලා රූපෙත් ඇඳලි වරය පිටුවක් පිරෙන්න අර විදියට ලියන්න ඕන. දෙමාපියන් බලන්න අපේ දරුවගේ මව්බස දැනුම කොහොමද තියෙන්නේ කියලා. पेपर लक्ष्यात करा पढ़ने, वो आड़ू-पाड़ू हदा गा, अक्षर विन्यासे ना तो कोच्चर वचना लिखवा पढ़ने, बैर दी, मुनो वचने लिखवा पढ़ने लखनु हम बिन्ने, ओ वधमा लखनु कपन न दिए न तें, अभी तो अगेन लखनु कपन नहीं साब किया ने, ये क्या निसाब आड़ू-पाड़ू हदा गा, नहों दाई साबिन हूँ, बेगिंग बड़े करने, बेगिंग लमाए, बेगिंग कोड़ी तुवा कुसर दिब्बा निकांग वो का हरियत दीला, एहम करने නමුත් මේක ශිෂ්‍යත්ව විභාගය සෝරි SMS විභාගයක් නෙමෙයි ශිෂ්‍යත්ව විභාගය. ඉතින් ශිෂ්‍යත්ව විභාගය පාස් කරන්නේ පුංචි සංඛ්‍යාවක්. අමන්දි ලියන් 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 පිටුව පිටෙන් ලියන් ටක් ගාලා. වේග ගන්න වෙලාවක් නැහැ. වේගින් වැඩ කරන්න ඕන. අටෙන් පස්සේ ඕන තරම් වේග ගන්න. අටෙන් පස්සේ හොඳයි ഘോഷිත නියමයි ලස්සනට පාඩ කරලා දෙනවා හොඳයි ෆයිල් ප්‍රශ්නයක්ද ඉක්මනට අහන්න හේ ඔව් අර මානවන් ශිෂ්‍යයා කියන්නේ මම මේකෙන් පිටුවල් ලිව්වා හරි හොඳයි යංචේ යොදලා තන දන්නවද යංචේ යොදලා හරියට ලිව්වද ඔව් සර් ආ හොඳයි ඔය පාඩම් කරගන්න මානවන් ලියදී මොකද්ද අවිල්ල දින නයන්න සවිලු මුර්තජන මුර්තජන එතකොට මේකේ තව නයන්නක් තියෙනවා මොකද්ද ඒ නයන්න දන්තජන හොඳයි දන්තජන හොඳයි එතකොට මේ ශිෂ්‍යයා කියලා ලියදී මේ අවිල්ල දිනවනේ මොකද්ද මේ ෂයන්න මොනින් ෂයන්නක්ද මේ ආ සවිලු යන්තය लंकरू සර පේන්නේ නැහැ යසිඳු කොතලොකු නිසා මේ පේන්නේ නැහැ කොකෝ යසිඳු කොයි යසිඳු ආ තව ටිකක් ලං කරන් තව ටිකක් ආ පොතනේ හරි ඔය ගණන් හොඳයි තා පොඩ්ඩක් මෙහාට කරන්න පොත අයියෝ හරි කවන්නේ කවන්නේ අම්මා හරි අප්පච්චි හරි ළඟ ඉන්නවා නම් පොඩ්ඩක් වෙන්නලා හරි වැඩි ටික බලා ගන්න अन्न हरी दम लंकर अन्न हरी हाई नियम या शिष्य आगे हों नियम मनीषा पिटवा पीरियन मनीषा इंकर अन्सुद पिटवा पीरियन नावे बे अभी पास्ते मिला आपके हिनावे में शिक्षा विभाग के पास से हाय वस्त्र का आवड़ा पास से होंदा टे निका आह होंदा ही बिनु का ताड़ी का लांग कराना पड़ा ना पोता मरा बाला ना हरियर शिष्य आगे ने के लिए लगी लगा आह होंदा ही लिया ना पिटू आप पीरियन ना मंडलिया
අනිමයි යශේන් හොඳයි කියන බිනුක ප්‍රශ්නයක්ද මම මේ ශිෂ්‍යයා කියලා පිටුවක් පිරෙන්න ලිව්වා මානවන් ශිෂ්‍යයා කියලා ආ හොඳයි පාඩම් කරගන්න අනිත් ටික හොඳද වචන ටික පාඩම් කරගන්න හොඳයි සුරි හොඳයි පැන්සල උරු කරලා ලියන්න දැන් ගුටියක් දෙන්නේ කොකෝ ඉක්මනට අනිත් පැය පෙරටික් කරන්න හොඳයි දසුන් නියමයි හොඳයි අමිදු නියමයි අමිදු වැඩ කරන්නේ අමිදු තව ටිකක් පැන්සල උරු කරගමුද අමිදු පොඩ්ඩක් පැන්සල පොඩ්ඩක් උරු කරගන්න අමිදු හොඳයි අමන්දි නියමයි කො ඉක්මනට අනිත් පැය පෙරටික් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න හොඳයි දසුන් නියමයි ආ හොඳයි චතුක චතුක හොඳයි පාඩ කරන්න ඕන චතුක නියමයි ආදිත්‍ය හොඳයි රිද්මි හොඳයි ഘോഷිත නියමයි හොඳයි රිද්මි හොඳයි කවිච නියමයි නියමයි ජයමිනි ගජනායක පුතේ ලියලි වරද පුතා හරි ඔය දරුවගේ අඩුපාඩුවක් අහු වෙන්න තමයි කොටුවක් හස ඔය දුන්නේ දැන් පැහැදිලි නේද ඕවාම හදා ගන්න ඕන ශිෂ්‍යක් තමයි ලක්ෂයක් වැඩන්නේ පේපර් ලක්ෂයක් කරත් වැඩන්නේ ඕවා තමයි අඩුපාඩු සිව් ටැං ඕවෙන් තමයි අපි උනා ලකුණු කපන්නේ දරුවගේ ඒක නිසා ඒවා හදා ගමු අපි හරි හොඳයි නේද අපි යමු ඊළඟ වචනයට තව වචනයක් ඉගෙන ගමුද තව වචනයක් ඉගෙන ගමුද ළමයි තව වචනයක් ඉගෙන ගන්න කැමතියි හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න පොඩි තුවක් උසයි එක ආ නියමයි හරි පුතේ හරි හරි නියමයි ඒ විදිහට වැඩ කරා හරි ලියන්න ඊළඟ වචනය මානවී ශිෂ්‍යයාව ඔන්න ඔතනත් මේක බලාගෙන ලියන්න එපා මේ මෙතන තියෙන එක වැරදි හරිද හරියක ඔයාලා ලියන්න ඕන සර් කියන්නේ නැහැ අරකට ඒ වගේම තමයි දෙමාපියන් බලන්න තමන්ගේ දරුවගේ මව්බස පිළිබඳ දැනුම කොච්චර දුරකට සංවර්ධනය වෙලාද කියලා නැත්තම් හෙට උදේ ඉඳන්ම මව්බස පොත අරගෙන ඒකම කරවන්න. අක්ෂර විඤ්ඤාසයෙන් ලොකු ලකුණු සංඛ්‍යාවක් එනවා. ඉතින් ඒක නිසා දෙමළ පන්තියකට එහා ගිහිල්ලා තමයි මෙතන වැඩි කරවන්නේ. ලබන අවුරුදු ශිෂ්‍යත්ව විභාගයේ ඉතින් අපි හොඳ ලකුණක් හදමු. ඒතර දැන් ඉස්කෝලේ ටික මම අහගත්තෙත් ඒකයි. බස්නාහිර පළාත ඉන්නවා ගොඩක් අය නැගෙනහිර පළාත ඉන්නවා ගොඩක් අය ඊළඟට මහනුවර ඉන්නවා ත්‍රිකුණාමලේ ඉන්නවා ඊළඟට හෝමාගම මාකොඹුර ගොඩක් අය ඉන්නවනේ මම ඔය ටික දෙනෙක්ගෙන් ඇහුවේ ඔක්කොගෙන් අහන්න බෑ නියමයි දෙනෙත් කතා කර කර ඉන්න වෙලාවක් නැහැ වැඩ ඔයිට්මන්ට් මෙතන වැරද්ද හදන්න ඕන. ඔතන වැරදි. ශිෂ්‍යයා කියන එක වැරදි. එක හදන්න ඕන ඔයාලා. මේකෙන් මේකෙන් ළමයි මේකෙන්. සවින්දියා පසියාල් රුක්ින්දදා බඩකින්නේ දින්නේ නෑ සර් ඒ ෂොල්ල වෙන්නම් බුරු කියන්න එපා
බඩගිනි නේද ඉන්නේ පොඩ්ඩක් බඩගිනි නේද ආ ඇත්ත කියන්න ඇත්ත කියන්න සත්‍යම් සොල්ලුංගල් උන්නේ සොල්ලුංගල් ඇත්ත කියන්න සර් බනින්නේ පොඩ්ඩක් බඩගිනි නේද චුට්ටක් චුට්ටක් බඩගිනි නේද චුට්ටක් 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 බඩගිනි නේද හරි හරි ලියන්න 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 හොඳයි සුයි නියමයි හොඳයි කවින් දික්මන් කරන් බඩිකින් වාට ප්‍රශ්නයක් නැහැ ලියන් ශිෂ්‍යත්ව පාස් වුණොත් අම්මා දෙනත් දෙය වාට ඕන තරම් කන්න දේවල් එතකොට දෙන්නේ වාඩි වෙලා කන්න විතරයි දෙන්නේ හරිද බත් කන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් පොත් ඕන දෙයක් කන්න පුළුවන් ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණාට පස්සේ ඒක නිසා පොඩ්ඩක් මහන්සි වෙන මේ ටිකේ මේකෙන් 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 ළමයි එහෙමයි ඔය තියෙන අත හුරු කරගන්න විතරයි ඕන නියමයි අමිදු එහෙමයි හොඳයි අමිදු දැන් ලියන්න පිටුවක් පිරෙන්න ලියන්න මානවී ශිෂ්‍යයාව මේකෙන් ළමයි මේකෙන් රූප සට ඔයක ලියලා රූප සටහන ඇඳලා ඉවර වෙලා පාඩ කරලා ඉවර අය සියලු දෙනාම පිටුවක් පිරෙන්න ලියන්න හරි අවබෝධයෙන් හරිම නියමයි පට්ට නියමයි කොඩිතුවක් උසවගේ දෙමළ කියලා පිටුවක් පිරෙන්න ලියන්න ඕන අතහුරු කරගන්න කම්මැලි වෙන්න බෑ පයින්දී ශිෂ්‍යත් විභාගෙද ගිහිලා අයියෝ උඩ බලන් ඉන්න තමා වෙන්නේ හරිද වහලේ තියෙන උන්තික ගණන් කරන්න පුළුවන් ඔහොම ළමයි ඉන්නවා මේ වාර විභාග පවත්වනකොට ගොඩක් ළමයිට පැය දෙක ඉවර වෙද්දී මතකයි වහලදී උණු ගන්න. අයි පේපරේ ලියන්නේ උණු ටික තමයි ගණන් කරන්නේ. ඉතින් ඒ එහෙම හරියන්නේ නැහැ. මෙහෙ බලලා මෙහෙ බලද්දි පැය දෙක ඉවරයි. හොඳට මහන්සි වෙන්න. මොකෝ ප්‍රශ්නේ සවිනු. බඩගිනිද? පසියාලි රුක් ඉන්නද? අයියෝ කඩවලේ. නැහැ. ඕකේ. නැහැ. මානවී ශිෂ්‍යාව කියන එක පිටු අපිරෙන්න ලියනවා නේද සර්? ඔව් ලියනවා. මොකක්ද ප්‍රශ්නේ? අඬනවද? ප්‍රශ්නයක් නැහැ සර්. අඬන්නේ මොකෝ? අඬන්නේ හම්බිස්සාව සර්. ආ හම්බිස්සාව. මේක ටිකක් ගත්තේ නැද්ද? මාසාවිනු හොඳයි ගෝෂිත ලස්සනයි නෑ සර් අම්මගෙන් ඉල්ලගෙන පැරසිටමෝල් එකක් හරි බොන්න පරිස්සම් වෙන්න මේ ටිකේ උණු වතුර බොන්න පරිස්සම් වෙන්න ගෝෂිත හොඳයි ගෝෂිත කරන්නේ සර් ස්ක්‍රීන් එකේ දාලා තියෙන රූපේ වගේම ලස්සන රූපේ අඳිනවා හොඳයි මුතුලි හොඳයි ලස්සනයි මුතුලි පිටුවක් වෙන ලියන්න ඕන මුතුලි ඉක්මන් කරන් වේගින් ළමයි වේගින් සදෙසිර නම් බඩගින්නේ ඉන්නේ මේ සදෙසි බඩගින්නේ ඉන්නේ නෑ සර් මේ මොකද කොයි සොල්ලෙන්දම් මේ සොල්ලුංගල ඇත්ත කියන්න ඕන බඩගින්නේ නේද ඉන්නේ නෑ සර් පොඩ්ඩක් බඩගින්නේ නේද බොරු කියන්න එපා පොඩ්ඩක් බඩගින්නේ නේද හරි 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 ඉන්නින් තාවිනාඩි පහයි තාවිනාඩි පහයි මට තේරුණා මූලින් කියත හැයි ලියන් 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 බඩගිනාට ප්‍රශ්නයක් නෑනේ හොඳයි පොඩි කට්ටියට නියමයි ඔය මං එක්කෙනෙක් දෙන්නෙක් එක්කෙනෙක් කතා කරේ ඔක්කොටම බඩගින්න තමා දැන් ඉන්නේ හොඳයි මනීෂා නියමයි පිටුවක් පිරෙන ලියන්න ඕන මනීෂා ජයමිනි ගජනායක පුතේ මේ ඇහෙනවද ලබන සතියේ පන්තිර සම්බන්ධ වෙද්දී ඔයාගේ නේම් එකේ රීනේම් වෙන්න හොඳයි නිතුනි පිටුවක් පිරෙන ලියන ටක් ගාලා නියමයි බිනුක හොඳයි මුතුලි ලියන පිටුවක් පිරෙන්න ඉක්මනට
හොඳයි ඉසුරි පැන්සල් උරු කරලා නැහැ නේ තාම ඉසුරි පැන්සල් උරු කරාද හොඳයි සල්ලි නෝ හොඳයි උරු කරාද ඒත් ඒ වගේ නේද ආ හරි හරි කමන්නේ 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 අවින්ද ලිව්වද නැස ආ මඩගිනි නේද හොඳටම නැස ලියන 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 හොඳට ලියන හොඳයි අමිඳු නියමයි නියමයි හොඳයි අමිඳු ඔය තියෙන්නේ හරි ආදිත්‍ය අඩුපාඩුව කිව්ව හදාගත්ත දැන් වැඩ කරනවා නියමයි ඔහොම තමයි වෙන්න ඕනේ හොඳයි යසිඳු යසිඳු ඔය මේ CR පොතේ පිටුවක් පිටින් ලියනවා නේද යසිඳු කතා කරන්නකෝ ලියනවා නේද ඔව් ආ CR පොතක් ගන්න එකේ අවාසි ඔන්න ඕකයි හරිද අවාසියක් නෑ වාසියක් තමයි ඉතින් වැඩිපුර ලියන්න වෙනවනේ ඉතින් කමන්නෑ ලියන්න අත අත හුරු වෙනවනේ අත අත පොඩ්ඩක් හුරු කරගන්න ඕන වේගෙන් ලියන්න ඉතින් ඒක නිසා පිටුවක් ලියන්න නැත්තම් අනිත් අය සාමාන්‍යයෙන් ලියන ගානට වඩා වැඩිපුර වාට ලියන්න වෙනවා ප්‍රශ්නයක් නෑ ලියන්න අම්ම ළඟ ඉන්නවනේ හොඳයි නියමයි ප්‍රතිපල හදන්න පුළුවන් මට හොඳයි ඔය උනන්දුව තියනවනේ නියමයි හරි හොඳයි සදිසි හරි දැන් සියලු දෙනාම වැඩ නතර කරලා හොඳට අහගන්න. හරිද? වෙන වැඩ නතර කරලා හොඳට අහගන්න. හරි. ඔය අපි අද පටන් ගත්තේ ඔයාලගේ දරුවන්ට හතර වසරේ පළවෙනි පාඩම විදියට 2019 නිව් සිලබස් එකත් එක්ක ප්‍රතිසංස්කරණය වෙච්ච පාඩමක් තමයි අද අපි පටන් ගත්තේ. ඒකේ අපි කතා කරාද වචන හතරක්. වැඩිය නෑ වචන හතරයි. නියමට ටච් වෙන ළමයිට ඉගෙනුවා. අධිපර් විදුහල්පතිතුමා ආසිරියර් ගුරුතුමා මානව ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව ඔබටම පැහැදිලි ඇති නිින්ද නිින්ද නොයන දෙමළ පන්ති කියන්නේ ඒකයි ඉතින් අපි ඔහොම තමයි ප්‍රතිඵල හැදුවේ ලංකාවේ හොඳම දෙමළ ගුරුවරයෙක් බවට පත් වුනේ ප්‍රතිඵල අතින් ඔන්නෝවා කළා අපේ පන්තිය තුල කිසිම කෙනෙකුට ආදේශ කරන්න බෑ ඕවා මේ තාත්තේ ඕවා කොරිතුවක් කුසලටම ආවේනික ශිල්ප ක්‍රම ඉතින් ඔබ වාසනාවන්තයි ඔබේ දරුවා කොරිතුවක් කුසලව උගන්වන්න පැමිණීම ගැන ඉතින් චමල් කොරිතුවක් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් ඒක subscribe කරන්න. කුංචි අයට video දෙකක් upload කරලා තියෙනවා. ඒ දෙකත් බලලා දැනුම හදාගන්න. චමල් කොරිතුවක් කියලා තමයි YouTube channel එක තියෙන්නේ. ඒකත් බලලා ඔබේ දරුවන් වෙනුවෙන් ලොකු වැඩක් අපි කරනවා මගේ විශේෂයෙන් මගේ පැත්තෙන් ලංකාවක්ම දරුවන් වෙනුවෙන්. ඉතින් අද කතා කරපු වචන ටික සහ මිය සතියේ කතා කරපු අර වචන 11 හොඳට පාඩම් කරන්න. නිකන් නෙවෙයි රිච්මන්ඩ් එකේ සුපිරි පේපරයක් ලියෙව්ව අපේ දරුවන්ට. ඉතින් ඔය විදියට තමයි කොළිටුවක් කුසගේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් අපි එහෙනම් ලබන සතියේත් හම්බෙමු. සියලු දෙනා පරිස්සමින් ඉන්න. බුදු සරණයි. වණක්කම් ආයුබෝවන්. මුන්මණි හෙල්ප් මේ. තෙරුවන් සරණයි.